එවරිවන් අද අපි ආව පොඩක් පාක් එකට මේ අපි දැන් ගියා ඔද ලොක්ඩවුන් ඉඳන් හම්බුනේ නැහැ මේ මගේ යාළුවෙක් මේ යත් එක තමයි මම ආවේ අද පාක් එකට දැන් ඊයේ ඉඳලා මෙහෙ ලොක්ඩවුන් එකේ රූල්ස් පොඩ්ඩක් මේ රිලැක්ස් කරා ඒ නිසා මේ ගෙවල් දෙකක 6 දෙනෙක්ට එළිය හම්බෙන්න පුළුවන් ගෙවල් ඇතුලේ නෙමෙයි එළිය හම්බෙන්න පුළුවන් ඉතින් අපි දෙන්න පාක් එකට ආවද ඒ උනාට ලඟ වෙලා ඉඳ ගන්න බෑ මමත් අර මෙහෙම ඩිස්ටන්ස් එකක් තියලා තමයි ඉඳ ගන්න ඕනේ ඉතින් අද අපි මෙහෙ කරනේවා මම ටිකක් වීඩියෝ කරලා ඔයාලට දෙන්නම්. මේ මගේ යාළුවා ඩොරි. අද අවුරුදු 53කට පස්සේ එංගලන්තේ high temperature spring දවසක තියෙන. ඉතින් බලමු අපි ගිහිල්ලා පාක් එකට. බිමට පණි තියෙන්නේ. අර අත්තනේ ඉතින් අපි අපේ පික්නික් රග් එකයි අපේ ස්නැක්ස් ඔය ඔක්කොම arrange කරගෙන ඉවරයි. ඉතින් අපි ගොඩක් තව කාලෙකින් නිසා හම්බුනේ ලොක්ඩවුන් නිසා අවුරුද්දකින් ඉතර වගේ මේ වගේ එළියට ඇවිල්ලා මෙහෙම හම්බෙන්න පුළුවන් වුණේ. ඉතින් ගොඩක් දේවල් තියෙන කතා කරන්න. ගර්ල්ස්ලා ඉතින් කොහොමද කතා කරන්නේ කෙනෙක් කරන්නේ හම්බුනාම නේද? ඉතින් ඕගොල්ලෝ කැමති නම් මේ වගේ වෙනසකට කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ යාළුවෙක් එක්ක shop එකක හම්බෙලා නිකන් කතා කරනවට වඩා මේ වගේ පොඩි පික්නිකයක් ගිහිල්ලා පාක් එකේ මේ වගේ කතා කරාම ගොඩක් ඒක රිලැක්ස් වෙනවා ඔළුවත්. ඒ නිසා ඔංගොල්ලොත් මේක කැමති නම් try කරලා බලන්න. තව දෙයක් මට ඇඩ් කරන්න ඕන කියලා හිතුණා මේ යාළුවෙක්ව විතරක් නෙමෙයි මේ විදිහට උංගලන්ට උංගලන්ගේ ෆැමිලි එකත් එක්ක මේ වගේ පික්නික් එකක් යන්න පුළුවන්. තියෙන ඩෙෆඩිල් මල් ගොන ඩෙෆඩිල් මල් ගැන අහලත් ඇති ඉතින් මේ එතනට මී මැස්සුත් ඇවිල්ලා ඉන්නවා මේ මල් වලට මේ තියෙන වයිට් ඩෙෆඩිල්ස් ඉතින් මේකේ යෙලෝ කලර් එකක් තියෙනවා හරිම ලස්සනයි ඉතින් මේක වැවෙන්නේ වින්ටර් එක ඉවර වෙනකොට වගේම ස්ප්‍රින් එක පටන් ගන්නකොට මේක ගොඩාක් වැවෙනවා වෙනකොට හරිම ලස්සනයි මේ අපි අපු පාක් එකේ ඩෙෆඩිල්ස් ගොඩාක් තිබ්බා මේ අපි වාඩි වෙලා ඉන්න තැන එතන ලස්සනට තිබ්බා මේ ඩෙෆඩිල්ස් ඉතින් මට හිතුණා ඔයගලන්ට ටිකක් පෙන්නන්න එංගලන්තයට ලස්සන දවසක් හොඳ වෙදේ එකක් ඉතින් මේ වගේ සීතල රටකින් අපිට ඉරේලිය හරිම ලැබුණාම හරිම සතුටුයි ඉතින් මේ වීඩියෝ එකනොත් පේන්නේ නැති ඒගොල්ලෝ කොච්චර සතුටින් ඒ දවස එන්ජොයි කරනවද කියලා හායි දැන් අපි ගෙදර යන්න යන්නේ ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනවා පරිස්සමෙන් ඉන්න බයි